नमस्कार विवा बुद्धुरुन ते समदा बुद्धिमि शरणयामि। नमस्कार विवा दम्रुवन ते समदा सदहम शरणयामि। नमस्कार विवा संगरुवन ते समदा महासंग शरणयामि। नमस्कार विवा तुनुरुवन ते समदा तिसरण शरणयामि। साधु साधु साधु। අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින සම්පසාදිනී සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් තුසිනී චන්දිමා මහත්මිය සහ නිමන්ති සිල්වා මහත්මිය ඇතුළු පවුලේ සිරු දෙනා විසින්. ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරලා තියෙන්නේ මිය පරලොව ගිය සරත් එදුරු සූරිය පියාණන්ටත්, ශම්යා නිර්මලි මෑණියන්ටත්, ටියුෂන් සිල්වා යන මව්පියවරුන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණු කරගෙන තමයි මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරලා තියෙන්නේ. පින්වත්නි, මනුස්ස ලෝකේ ඉපදුන අපි මේ මනුස්ස ජීවිතේ සැපවත් කරගන්න ඕනි කියලා, සාර්ථක කරගන්න ඕනි කියලා නොයෙක් දේවල් හොයනවා. අපි නොයෙක් දේවල් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා උපයන්ට මහන්සි වෙනවා, හොයන්ට මහන්සි වෙනවා. සමහර වෙලාවට අපි හොයනකොට, අපි මහන්සි වෙනකොට අපිට ඒවා ලැබෙනවා. සමහර වෙලාවට අපි හොයනකොට, අපි මහන්සි වෙනකොට අපිට ඒවා නොලැබී යන අවස්ථාත් තියෙනවා. එතකොට පින්නත්නි, අපි හොයනකොට, අපිට ලැබෙනකොට අපි සතුට වෙනවා, අපිට නොලැබී යනකොට අපි දුක් වෙනවා. ඔය විදිහට සැප දුකත් එක්ක ගැටෙමින් තමයි, සැප දුක හා මිශ්‍ර වෙමින් තමයි අපි මේ මනුස්ස ලෝකේ ජීවිතයෙන් ගත කරන්නේ. දැන් ඔය අනුරුද්ධ කුමාරයා මේ දැන් භාග්‍යතුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරා. වැඩම කරාට පස්සේ දැන් ශාක්‍යෝ දැන් ඔන්න ශාක්‍යයන්ගේ මානිය දුරු කරා. ශාක්‍ය ගොඩාක් පැහැදුනා. පැහැදුනාට පස්සේ ශාක්‍ය පවුල්වල පිරිස් කතා කරා, දැන් අපේ ඥාතියෙක් තමයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපේ හැම පවුලකින්ම කවුරු හරි කෙනෙක් පැවිදි වෙන්න ඕනි. දැන් අනුරුද්ධ කුමාරයාගේ පවුලේ හිටියේ මහානාම ශාක්‍යයයි අනුරුද්ධ කුමාරයයි. ඉතින් අනුරුද්ධ කුමාරයා පැවිද්ද කෙන ලොකු ඇල්මකින් වාසය කරපු කෙනෙක් නෙවෙයි මුලින්. ඉතින් ඒ වෙලාවේ මහානාම ශාක්‍ය ඇවිල්ලා කියනවා අනුරුද්ධ කුමාරයාට, මේ ශාක්‍ය පවුල් වලින් හැම කෙනෙක්ම පැවිදි වෙනවා. ඉතින් එහෙනම් අපේ පවුලෙනුත් කවුරු හරි පැවිදි වෙන්න ඕනේ. ඉතින් එහෙනම් ඔබ පැවිදි වෙන්න කිව්වා. දැන් කියන්නේ මහානාම කුමාරයා කියනවා අනුරුද්ධ
කුමාරයාද. අනුරුද්ධ කුමාර වනේ මට නම් බෑ පැවිදිවින්ට, මං කැමති මේ ගීගෙදර වාසය කරන්නට. එතකොට මහානාම කුමාරයා කියනවා, එහෙනම් හොඳයි, ගීගෙදර වාසය කරනවා නම් මේ කටයුතු ගැන දැනගෙන ඉන්න ඕනි. කුඹුරු සීසාන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕන. දැන් මලයට මේවා උගන්වනවා. මලය මෙහෙමයි කුඹුරු සීසාන්නේ. කුඹුර වපුරන්නේ මෙහෙමයි. වපුරලා මේකට වතුර බඳින්නේ මෙහෙමයි. අස්වැන්න නෙලන්නේ මෙහෙමයි කියලා ආදී වශයෙන් දැන් අර කුඹුර ගොවිතැනගෙන ශාක්‍ය කුමාරයා කියලා දෙනවා මහානාම කුමාරයාට. මොකද මේ මහානාම මේ අනුරුද්ධ කුමාරයා ඔය මොකාක්වත් දැනගෙන හිටියේ නෑ. බත් ලැබෙන්නේ කොහෙන්ද කියලා හැවම බත් ලැබෙන්නේ රන් තැටියෙන් කියලා විතරයි දැනගෙන හිටියේ. ඒකයි දැන් ඔය අයියා කියලා දෙන්නේ මෙහෙම තමයි බත් ලැබෙන්නේ. කුඹුරු කරන්ට ඕන, කුඹුරු මඩ කරන්ට ඕන, ඔහොමම ආදී වශයෙන් දැන් කියලා දෙනවා. කියලා දුන්නට අයිය දැන් එතකොට අපිට බත් ලැබෙනවද කියලා හෙව්වා හැමදාම. නෑ, ඕක ආයිලඟ කන්නෙත් කරන්න ඕනි කිව්වා. ඊළඟ කන්නෙත් ආය කරන්න ඕන. ඔහොම මේක දිගින් දිගට කරන්න තියෙන දෙයක් කිව්වා. එතකොට අනුරුද්ධ කුමාරයා කිව්වා, අනේ මට ඕව නම් කරන්න බෑ, මං යනවා පැවිදි වෙන්න. එතකොට මේ ගෙහිගෙදර වාසය කරන කෙනෙක් මේ නොයේ කටයුතු ගැන දක්ෂ වෙන්න ඕනි. දක්ෂ වෙලා කම්මැලි නැතිව ධනය උපයන්ත මහන්සි වෙන්න වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ගිහිගෙදර වාසය කරන කෙනෙක් උපයාගත යුතු සම්පත් පහක් තියෙනවා. කියද්ද පහක් තියෙනවා. දැන් සම්පතක් කියලා කියන්නේ මොකටද? දැන් සම්පතකින් අපිට ලබලා දෙන්නේ මොනවාද? සම්පතකින් අපිට ලබලා දෙන්නේ සැප සතුට. ආනේ විදිය සැප සතුට ලබලා දෙන සම්පත් පහක් තියෙනවා. මොනවාද මේ සම්පත් පහ? ඔන්න පළවෙනි සම්පත තමයි ඥාති සම්පදා. ඥාති සම්පත්තිය. දැන් අපි මනුස්ස ලෝකේ ඇවිල්ලා ඥාතීන් හොයන්නේ නැද්ද? අපි හොයනවන්නේ. ඥාතීන් කියලා කියන්නේ මෙතන පින්වත්නි, ඔන්න තමන්ට දූ දරුවෝ ඉන්නවා. හොඳ ස්වාමීක් ඉන්නවා. හොඳ බිරිඳක් ඉන්නවා. හොඳ දෙමව්පියෝ ඉන්නවා. ඊට පස්සේ හොඳ යාළු මිත්‍රයෝ ඉන්නවා. හොඳ ඥාතීන් ඉන්නවා. හොඳ අසල්වාසීන් ඉන්නවා. හොඳ හිතවතුන් ඉන්නවා. මේ ඔක්කොටම තමයි කිව්වේ ඥාති සම්පදා, ඥාති සම්පත්තිය. දැන් මෙහෙම පිරිසක් අපිට ඉන්න එක දුකක්ද සැපයක්ද? ඒක සැපයක් නේ. සැපයක් අපිට. අපේ යම් මොකක් හරි කරදරයක් වුණාට පස්සේ අපිට උදව් කරන්න ගොඩක් කට්ටි ඉන්නවා කියන්නේ ඒක සැපයක්. පෙන්නත් නේ අපේ මනුස්ස ලෝකේ ඇවිල්ලා ඔන්න ඔය ඥාති සම්පත් හොයනවා. ඥාති සම්පත් අපි හොයනවා. දැන් ඔන්න සාමාන්‍යයෙන් දෙමව්පියෝ වුණා බැන්දට පස්සේ විවාහ වෙලා දරුවෝ හොයන්නේ නැද්ද? දෙමව්පියෝ දරුවෝ හොයනවා. දැන් ඔන්න අපි කියමුකෝ මෙහෙම, ඔන්න දැන් ඔන්න විවාහ වෙන වයසේ ගැහණු දරුවෙක්ට හරි පිරිමි දරුවෙක්ට හරි ඔන්න දැන් විවාහ යෝජනාවක් ගිනල්ලා, දැන් ඔන්න හොඳ ලස්සන මනමාලියක් බලලා ඒ ගෙදර කට්ටියත් එක්ක කතා බහ කරලා දැන් ඕක එකඟතාවයකට ඇවිල්ලා ඔන්න මගුල ගන්නවා. ඥාතින් ඇවිල්ලා දැන් ඔන්න දැන් හොඳට කාලා බීලා සතුටු වෙලා සමරනවා. එතකොට දැන් මේ ගෙදරට ලේලියෙක් ගේන්නේ.
ඥාති සම්පතක් ලැබෙන්නේ. ඒ ලැබෙද්දී අපි සතුටු වෙන්නේ නැද්ද? සතුටු වෙනවා. දැන් ඔන්න ඔය ජෝඩුවටම කාලයක් ගිහිල්ලා ඔන්න දරු පැටියෙක් ලැබෙනවා. දරු පැටියෙක් ලැබුණට පස්සේ සතුටු වෙන්නේ නැද්ද පවුලේ කට්ටිය? සතුටු වෙනවා. ඔන්න දැන් ආච්චි සීයලා නැන්ද මාමලා අයියලා අක්කලා යන ඔන්න දරු පැටිය බලන්න. දරු පැටිය අතක ගා සතුටු වෙන්නේ නැද්ද? සතුටු වෙනවනේ. මේ නහය නම් අම්මගේ වගේ කියනවා. මේ කකුල් නම් තාත්තගේ වගේ කියනවා. මූණ නම් එක්කෝ අම්මගේ වගේ කියලා මොකක් හරි එහෙම අපි දැන් මේවා දැකලා අහලා සතුටු වෙන්නේ නැද්ද? සතුටු වෙනවා. එතකොට පින්වත්නි අපි ඥාති සම්පත් හොයනවා. හොයද්දී ඥාතීන් අපිට ලැබෙනවා. ලැබෙද්දී අපි සතුටු වෙනවා. ඒක නේද සාමාන්‍යදී? ඕන ඕක තමයි මනුස්ස ලෝකයේ කෙනෙක් ඇවිල්ලා හොයන සම්පත පළවෙනි එක. දෙවැනි සම්පත භෝග සම්පදා. භෝග සම්පත් තිබීම එක සැපයක් අපිට. භෝග සම්පත් කියුවොත් එහෙම අපි ඔන්න අපිට තියෙනවා නම් හොඳට මිල මුදල්, ඉඩ කඩන් තියෙනවා නම්, කනකර ආභරණ තියෙනවා නම් මේක අපිට සතුටක් ගෙන දෙන්නේ නැද්ද? සැපයක් ගෙන දෙන්නේ නැද්ද? සැපයක් ගෙන දෙනවා. දැන් අපි කියමු ඔන්න කෙනෙක් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන මෙයා ඔන්න රස්සාවක් හොයා ගන්නවා. මේ රස්සාවේ මොකද්ද හම්බ වෙන්නේ? පඩියක්. එතකොට ඒකත් මොකද්ද? භෝග සම්පතක්. අපි උපන්දායේ ඉඳන් ඉගෙන ගන්නෙ මොකටද? අනාගතේ රැකියාවක් පිණිස. එහෙම නෙවෙයිද? එහෙම තමයි. අපි උපන්දායේ ඉඳන් මහන්සි වෙනවා මේ භෝග සම්පත් උපයන්ට. අපි නොදන්නවා වුණාට. සාමාන්‍යයෙන් අවුරුදු 10ක් 13ක් විතර ඉස්කෝලේ ගිහිල්ලා අවුරුදු 3-4ක් සමහරයක් අට්ටි යුනිවර්සිටි ගිහිල්ලා මොකක් ඉගෙනගෙන නොඑක ආකාරයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ භෝග සම්පත්. අපි මේ විදිහට භෝග සම්පත් උපයන්ට මහන්සි වෙනවද නැද්ද? මහන්සි වෙනවා. මහන්සි වෙනකොට අපිට භෝග සම්පත් ලැබෙනවා. දැන් ඔන්න කියමුකෝ අපි ඔන්න ළමේ ඉගෙනගෙන ඒ ඉගෙනගත් ළමයා රස්සාවකට ගිහිල්ලා දැන් ඉන්ටර්විව් එකට ගිහිල්ලා දැන් ඉන්ටර්විව් එකකින් පාස් වෙලා මෙයාට ජොබ් එකක් හම්බ වෙනවා. දැන් සතුටු වෙන්නේ නැද්ද? සතුටු වෙනවා. එතකොට අපි ඒවත් භෝග සම්පතට අයිති දේවල්. කවුරු හරි කෙනෙක් දෑතේ දෙපায়ে මොන හරි ඉගෙනගෙන ඒ වගේන් උපයන්නේත් භෝග සම්පත් තමයි. ඉතින් ওই භෝග සම්පත් තියෙන එක ජීවිතේට සැපතක් සතුටක්. ඔක තමයි දෙවෙනි සම්පත. පින්වත්නි තුන්වෙනි සම්පත තමයි ආරෝග්‍ය සම්පදා. නිරෝග සම්පත්තිය. ලෙඩක් දුකක් නැතුව ඉන්නවා කියන එක සැපයක් නෙවෙයිද? සැපයක්. අපි ඒ සැප හොයන්නේ නැද්ද? හොයනවනේ. නේ? ලෙඩක් දුකක් නැතුව ඉන්නවා කියන එක අපි හොයන දෙයක් නෙවෙයිද? හොයන දෙයක්. ඔන්න දැන් අපි ඔන්න අපේ ඔන්න ලේ රිපෝට් එක බලලා දොස්තර මහත්තයා කියන ඔයාගේ ලේ එක නම් හරි හොඳයි. ඔයාට නම් කිසි ලෙඩක් නැහැ. ඔයා හරි නිරෝගිමත් නේ කියලා කියනවා. එතකොට අපේ නිකන් හිතට සතුටක් ඇති වෙන්නේ නැද්ද? ෂා මම හොඳට ඉන්නවනේ. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. අපි මේ නිරෝගී සම්පත හොයනවා පින්නත් නේ. මේ නිරෝගී සම්පත හොයනකොට අපිට නිරෝගී සම්පත ලැබෙනවා. දැන් අපි බලන්නකෝ සාමාන්‍යයෙන් මේ එක්සයිස් කරනවා, ඇවිදිනවා, බෙහෙත් බොනවා මොන පිණිසද? නිරෝගී සම්පත පිණිස. අපි උපන්දා ඉඳන් කොයි තරම් බෙහෙත් ගොඩක් බීලද්ද මේ නිරෝගී සම්පත ලබන්නට? කොයි තරම් බෙහෙත් බීලද්ද? ඒ බෙහෙත් වලට කොයි තරම් වියදම් කරලා ඇද්ද අපි? පොඩ්ඩක් ගණන් හදලා බැලුවොත් එහෙම
මහා ධනස්කන්ධයක් වියදම් කර දුන්නා මේ නිරෝගී සම්පත වෙනුවෙන්. එහෙම නෙමෙයිද? එහෙමයි. දැන් අපි නිරෝගී සම්පත අපි කියමු ඔන්න කෙනෙක්ට කියනවා මේ ඔය කෑම කන්ට හොඳ නෑ දැන්. දැන් ඔයාට සීනි තියෙනවා. ඔයාට කොලෙස්ටරෝල් තියෙනවා. ඔය කෑම බීම වලින් දැන් පරිස්සම් වෙලා ඉන්නවා. දැන් එයා ආසාවත් පැත්තක තියලා මහන්සි වෙන්නේ ධනේ මේ ආසාවිමුත් බැට කකා. එයා මහන්සි වෙන මොකද්ද? තමන්ගේ සීනි අඩු කරගන්න රස රස කෑම නොකා ඉඳි. තමන්ගේ කොලෙස්ටරෝල් අඩු කරගන්න හොඳ රස ප්‍රණීත භෝජන අනුභව නොකර ඉඳි. මහන්සි වෙනවා. මොකක් පිණිසද? නිරෝගී සම්පත්තිය පිණිසද? එතකොට පින්වත්නි අපි නිරෝගී සම්පත මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා හොයන දෙයක්. නිරෝගී සම්පත අපිට ලැබෙද්දී අපි ඒ නිසා සතුටු වෙන්නේ නැද්ද? සතුටු නා. නිරෝගී සම්පතෙන් අපි සතුටු වෙනවා. ඔහක තමයි පින්වත්නි මේ ලෝකේ කෙනෙක් උපදවා ගන්න තියෙන තුන්වෙනි සම්පත. හතරවෙනි සම්පත තමයි පින්වත්නි සීල සම්පදා. සීල සම්පත්තිය. ඒක අපිට සම්පතක් කියලා තේරෙන්නේ බොහොම කලාතුරකින්. පින්වත්නි සීලය කියන එක කෙනෙක්ගේ ජීවිතයට සම්පතක්. දැන් අපි ගත්තොත් එහෙම ඔන්න අපි කියමු ගමේ ඉන්නවා මනුස්සෙක්. මේ මනුස්සයා හොරකම් කරන කෙනෙක්. දැන් මේ හොරකම් කරන මනුස්සයා අපි ආශ්‍රය කරන්න කැමතිද? නෑ. අපේ ගෙදරකට ගෙන්න ගන්න කැමතිද? නෑ. ගෙදරකට ගෙන්න ගත්තොත් බොහොම පරිස්සමෙන් ඉන්නවා මේ අසවල්ලේ මනුස්සයා. මේ වගේ පරිස්සමෙන් ඉඳපම් ඔන්න කියනවා. ඇහැ ගහගෙන ඉඳපම්. ඒයි අර යා තුල සීලය කියන සම්පත නැති නිසා. ඊට පස්සේ මිනිස්සු මේ මිනිස්යාගේ මූණට හොඳට කතා කරේ. ගියාට පස්සේ මොකද කියන්නේ? ඕක මහා පල් හොරා. ගෙදරකටවත් වද්ද ගන්න තිපා. එහෙම නේද කියන්නේ? දැන් හිතන්නකො සත්තු මරන මිනිස්සෙක් ඉන්නවා. එක්කෝ මදු ගහලා හරි දඬු දඩයන් කරන සත්තු. දැන් මේ මිනිස්යාට ගමේ නමක් පටබැඳින්නේ නැද්ද? මස් ඇද්ද කියලා. වෙනවා. ඇයි? සීලය කියන සම්පත තුල පිහිටලා නැති නිසා. පින්වත් නී සීලය කියන එක සම්පතක්. ඒ සම්පතෙන් අපිට සතුට ඇති කරලා දෙනවා, සැපේ ඇති කරලා දෙනවා. හැබැයි මනුස්ස ලෝකේ ඇවිල්ලා ගොඩාක් අය සීල සම්පත නම් හොයන්නේ අඩුවෙන්. හිතල බලන්න සීල සම්පත අපි හෙව්වද කියලා. දැන් අපි ගමුකොන්න ගමේ ගොඩේ ඉන්නවා සල්ලාලේ. දැන් මේ මිනිස්යාගේ නමත් කැත වෙලා. එහෙම වෙන්නේ නැද්ද? පවුල් පරිසරෙත් අවුල් වෙලා ප්‍රශ්න. ඇයි මේ? එක්කෝ මේ වැරදි කාමසිනේ වෙදෙන්ට ගිහිල්ලා. නොයේ ප්‍රශ්නවල සමහර වෙලාවට උසාවි ගානේ, පොලිසි ගානේ මොකක් හරි අර්බුදයක් හැමදාම. ගෙදර සමගියක් නැහැ. රණ්ඩු සරුවල්. මේ කොටෝම හේතුව මොකද්ද? සීල සම්පත නැතිකම. අපි කිතම ඔය කෙනා සිල්වත් ජීවිතයක් ගත කරනවා කියලා. සිල්වත් ජීවිතයක් ගත කරනවා ආන්. එතකොට එහි ඔය ප්‍රශ්න එකක්වත් තියෙද? උසාවි ගාන යන්ට වෙයිද? නෑ. පොලිසි ගාන යන්ට වෙයිද? නෑ. අනිත් මිනිස්සුත් එක්ක ගහගන්න බැන ගන්නට යන්ට වෙයිද? නෑ. ඇයි? සීලය කියන සම්පත තමන් තුළ තියෙන නිසා. නැති වුණාම තමයි අර්බුදේ. එතකොට පින්වත්නි සීලය කියන එක සම්පතක්. දැන් මිතන බලන්න සාමාන්‍යයෙන් ගමේ ගොඩේ ඉන්නවනේ මොකක් හරි කුලියක් මලියක් කරලා හම්බ කරන මිනිස්සු. මේ මිනිස්සු සාමාන්‍යයෙන් ගොඩාක් දුරට පුරුදු වෙලා ඉන්නවා හවසට අඩියක් ගහන්න.
රුපියල් 1000ක් හම්බ කරනවා නම් රුපියල් 500ක් විතර වියදම් කරනවා අඩියක් ගන්නට බොන්ඩ්. දැන් ඊට පස්සේ බොන්ඩ් භාගයක්ම වියදම් කරා. ඉතිරි භාගයෙන් තමයි දැන් මොකක් හරි කරගන්න ඕන. ගෙදර නෝනා මහත්තයාට කණ්ඩ බොන්ඩ් ගිහින් දෙන්න ඕන. ළමයිට ඒ කටයුතු හොයලා බලන්න ඕන. දැන් මේ මිනිස්සයා අරකට ඇබ්බැහි වෙලා ඉන්නේ. එක අතහැරගන්න බැරුව ඉන්නේ. ඒ අතහැරගන්න බැරි නිසා ඒ සීලයකින් සම්පත තුල නැති නිසා අර්බුද හට ගන්න නැද දැන් ජීවිතේ. ප්‍රශ්න හට ගන්න නැද දැන් ජීවිතේ. ප්‍රශ්න හට ගන්නවා අර්බුද හට ගන්නවා. ඇයි? සීලයකින් සම්පත නැති නිසා. පින්වත්නි සීලය කියන්නේ කෙනෙක්ගේ ජීවිතේට ආභරණයක් සම්පතක්. ඒ සීලයකින් සම්පතක් අපිට මනස ලෝකේ ඇවිල්ලා රැස් කරගන්න තියෙන දෙයක්. ඒ සම්පත නැත්තම් පින්වත්නි මේ සමාධියේ කොයි තරම් ඉහළට ගියත් කොයි තරම් ඉහළට ගියත් අහන්ට හම්බ වෙනවාමයි අසවලා හොරා නින්දාවක් ලබන්ට වෙනවාමයි සීලයේ කියන සම්පත තුල නැත්තම් සමාජයට ආචාරවරු වෙන්න පුළුවන් මහා උපාධිධාරීන් වෙන්න පුළුවන් ලෝකෙම පිළිගත් අය වෙන්න පුළුවන් රටේ ජනාධිපති අගමැති වෙන්න පුළුවන් නමුත් සීලයේ කියන සම්පත තුල නැත්තම් අපවාදයක් අහන්ට වෙනවාමයි දෝෂයක් අහන්ට වෙනවාමයි හේතුව සීලයේ කියන සම්පත නැති නිසා එතකොට පිටනත්නේ සීලය කියන එක අපේ ජීවිතේට සම්පදක්ත නැද්ද සම්පතක් ඔන්න ඕක තමයි හතරවෙනි සම්පත්තිය පස්වෙනි සම්පත තමයි පින්නත්නේ දිට්ටි සම්පදා දෘෂ්ටි සම්පත්තිය හද්ද දෘෂ්ටි සම්පත දෘෂ්ටි සම්පත කියන්නේ අපි ගත්තොත් එහෙම මේක පින්පව් විශ්වාස කිරීම. දැන් ලෞකික සම්මාදිට්ඨිය ගන්නකො ලෞකික සම්මාදිට්ඨි අංග 10ක් තියෙනවා. අන්න ඒ අංග 10 තියෙනවා. දන් දීමේ විපාක තියෙනවා. දැන් ඒක ඒ ඒ සම්පත තියෙන කෙනානේ දුක් පිළිගන්නේ. දන් දීමේ විපාක තියෙනවා. දන් දෙන්න ඕනේ. අප උපස්ථාන කිරීමේ විපාක තියෙනවා. එහෙම පිළිගත්තොත් නේද අප උපස්ථාන කරන්න කාට හරි. ඊට පස්සේ සේවා කටයුතු වල විපාක තියෙනවා. අම්මා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. අම්මට විශේෂයෙන් සලකන්ට උන. සම්පත නැත්තම් මේ කට්ටිය මේ විනෝදෙමිට ගිහින් තමයි අපි හම්බෙලා තියෙන්නේ. මොකක් හරි මතයක් ගන්නවා. අම්මා මරලා හරි කමන්නේ. මේක තමයි කරන්න ඕන දේ. මේක තමයි වටින්නේ. සම්පත නැහැ. සම්පත නැත්තම් මොකද වෙන්නේ? හිතන්න කොහොම කෙනෙක් අම්මා හරි තාත්තා හරි මැරුණා කියලා මැරුවා කියලා නිරේනි ආනන්තරී පාප කර්මයන්නේ පියා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා පියාට විශේෂයෙන් සලකන්න ඕන හොඳ දේවල් කරොත් හොඳ විපාක ලැබෙනවා නරක දේවල් කරොත් නරක විපාක ලැබෙනවා ඔය සම්පත්තිය තියෙනවා නම් දිට්ටි සම්පත්තිය. ඕක ඔය පිළිගැනීම තියෙනවා නේද කෙනෙක්. නරක දේවල් කරන්නේ නැතුව හොඳ දේවල් කරන්න උත්සාහයක් හරි ගන්න. ඒක නැත්තම් ඔය කොහොම ජීවිතයක් තුනක් කමන්නේ. මොව වගේ විපාක ලැබෙන්නේ කොහෙද මේ ණයට හරි කමන්නේ. කාලා බීලා හොඳට ඉන්න ඕන. ඔහොම තමයි යන්නේ. මෙලොවක් පරලොවක් විශ්වාස කරන්නේ නැත්තම් ඒ දොස්ටි විපත්. හැබැයි දොස්ටි සම්පත කියන්නේ මේ ලෝකේ පරලෝකයේ කියලා කකු විශ්වාස කරනවා. ඕපපාතික සත්‍යෝ විශ්වාස කරනවා. ඕපපාතික උපත් විශ්වාස කරොත් තමයි කෙනෙක් නිරයක් තියෙනවා කියලා පිළිගන්නේ. තිරිසන් ලෝකේ දැන් තිරිසන් ලෝකේ නම් අපිට පේන්න තියෙනවා. පෙරේත ලෝකයක් උපදින්නේ සත්තු ඕපපාතික. පෙරේත ලෝක පිළිගන්නේ ඕපපාතික උපත් තියෙනවා කියන අදහස තමන් තුළ තිය විශ්වාසයක් තියෙනවා නේද? සම්පත තියෙනවා නෝ. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ඒ හැම එකේම සත්‍ය ඕපපාතික ඉපදින්නේ. ඒවා ගැන විශ්වාසයක් ඇති වෙන්නේ තමන්ට සම්පත තියෙනවා නම්. නැත්නම් කියයි ඔක්කොම මෙහි තමයි තියෙන්නේ. ඔය සැප විඳින කවුරු හරි මිනිස්සු බල්ලා කියන ඔය තියෙන දිව්‍ය ලෝකේ. දුක් විඳින කෙනෙක් බල්ලා කියනවා ඔය තියෙන ඔය තමයි අපාය.
ඊට හැකන් නෑ කියනවා. ඔය දෘෂ්ටියට වැටෙනවා ඔය සම්පත නැත්තා. එතකොට කෙනෙක් පින්පව් විශ්වාස කිරීම, හොඳ නරක විශ්වාස කිරීම කෙනෙක්ගේ ජීවිතයට සැප සතුට උදා කරලා දෙන්නේ නැද්ද? උදා කරලා දෙනවා. එතකොට ඒක කෙනෙක්ගේ ජීවිතයට සම්පතක් නොවේද? සම්පතක්. පින්නත්නි ඕන් ඔය පහ තමයි මේ ලෝකේ ඇවිල්ලා උපදවා ගන්න තියෙන සම්පත් පහ. මොකක් සම්පත් පහ? ඥාති සම්පත්තිය, භෝග සම්පත්තිය, ආරෝග්‍ය සම්පත්තිය, සීල සම්පත්තිය, දිටි සම්පත්තිය. සම්පත් පහ. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා න බික්කවේ සත්තා ඥාති සම්පදා හේතුවා භෝග සම්පදා හේතුවා ආරෝග්‍ය සම්පදා හේතුවා. මහණෙනි සත්වයෝ ඥාති සම්පත්තියේ හේතුවෙන් හරි. ඒ කියන්නේ ඥාතීන් ඕන තරම් ඉන්නවා. දුකට සැපට ඕන තරම් පිරිස ඉන්නවා. දූ දරුවෝ ඉන්නවා. ඥාති බිරිඳ ඕන තරම් ඉන්නවා. භෝග සම්පදා හේතුවා. හොඳට සල්ලි භාගෙ තියෙනවා. ඥාන වාහන තියෙනවා. අතට පයට උපස්ථාන කරන්න ඕන තරම් ඉන්නවා. සල්ලි තියෙනවා. ඉඩ කඩම් තියෙනවා. ඔක්කොම තියෙනවා. ආරෝග්‍ය සම්පදා. හොඳ නිරෝගිමත් කෙනෙක්. ලෙඩක් දුකක් නැතුව හොඳට ඉන්නවා. මේ ටික දැන් ඔන්න කෙනෙක්ට තියෙනවා. හොඳ ඥාති සම්පතකුත් තියෙනවා. හොඳ භෝග සම්පතකුත් තියෙනවා. හොඳ ආරෝග්‍ය සම්පතකුත් තියෙනවා. මේ හේතු තුන තිබිලා කායස්ස බේදා පරම්මරණං සුගතින් සග්ගන් ලෝපං උපවජ්ජಂತಿ. මේ ටික තිබ්බා කියලා කෙනෙක් සුගතිය උපදින්නේ නැහැ කියනවා. ඔයවා කොයිතරම් තිබ්බත් ඒ නිසා කෙනෙක් සුගතිය උපදින්නේ නැහැ. ඇයි ඒ? මොකක් හරි හේතුවක් තියෙන්න බෑනේ. මොකද්ද හේතුව? මේ ටික අරගෙන යන්න බෑ කාටවත්. පුළුවන් දරගෙන යන්න. මැරෙනකොට තමන්ගේ දරුවෝ ආවද තමන් එක්ක? ස්වාමියා බිරිඳ ආවද තමන් එක්ක? දෙමව්පිය ආවද තමන් එක්ක? නෑ. අඬලා දොඩලා ඒ කට්ටිය ගියා. මෙලවෙන් පරලව යනකොට තමන් විතරයි යන්නේ. භෝග සම්පත්තිය ආව තමන් එක්ක? තමන්ගේ ඉඩකඩම් ටික ආවා? යාන වාහන ටික ආවද? ගේ දොර ආවද? බැංකු පොතේ තියෙන සල්ලි ටික ආවද? කිසිවක් ආවේ නෑ. ආරෝග්‍ය සම්පදා. අපි මැරෙනකොට ආරෝග්‍ය සම්පත අපිත් එක්ක ආවද? අපි අවුරුදු ගානක් කවලා පොවලා නාවලා බෙහෙත් පොවලා අන්දවලා ක්‍රීම් ගාලා සතුටු කරලා ලෙඩක් දුකක් හැදෙන්නේ නැති වෙන්න තියාගත්ත මේ කයවත් අපිත් එක්ක ආවේ නෑ. ඒ නිසා මොකද වෙන්නේ? ඔය ටික තිබ්බා කියලා හොඳ තැනක උපදින්න බෑ. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සීල සම්පදා හේතුවා බික්කවේ සත්තා, දිට්ටි සම්පදා හේතුවා සීල සම්පත හරි දිට්ටි සම්පත හරි මේ සම්පත් තියෙනවා නම් කායස බේදා පරම්මන්නං සුගතින් සග්ගන් ලෝපං උපවජ්ජති. සීල සම්පත තියෙනවා නම් දෘෂ්ටි සම්පත්තිය තියෙනවා නම් ඒ නිසා ඔය සම්පත්තිය දෙක තියෙනවා නම් ඒ කෙනාට හොඳ තැනක යන්න පුළුවන්. සුගතියේ උපදින්න පුළුවන්. ඒයි මේ දෙක අරගෙන යන්න පුළුවන්. සීල සම්පත කෙනෙක්ට අරගෙන යන්න පුළුවන් පින්වත් නේ. දෘෂ්ටි සම්පත කෙනෙක්ට අරගෙන යන්න පුළුවන් මේ ලෝකයෙන් පරලෝකයට යනකොට. ඒ දෙකෙන් අරන් ගිහිල්ලා තමන්ගේ ජීවිතේ සැපවත් කරනවා. පින්වත් භාග්‍යතුන් වහන්සේ මේකේ අනිත් පැත්ත දේශනා කරනවා දැන්. විපත්. මොනවාද විපත්? ඥාති ව්‍යසන. ඥාති ව්‍යසන තියනවා කියනවා. දැන් ඥාති ව්‍යසන වෙන්නේ නැද්ද? ව්‍යසන වෙනවා. ඥාතීන්ට කරදර වෙන්නේ නැද්ද? වෙනවා. වෙනකොට අපි මොකද වෙන්නේ? අපි දුක් වෙනවද සතුට වෙනවද? අපි දුක් වෙනවා. හාඬා වැළපෙනවා, ශෝක කරනවා. වෙන්නේ නැද්ද පින්වත්නි? වෙනවා. අපි කියමු අපි ඔන්න ඥාතියෙක් මැරිලා. ළඟම ඥාතියෙක් දැන් දුර
දැන් අපි ජොබ් එකෙන් නිවාඩු දාගෙන අපි යන්නේ නැද්ද? මල ගෙදර යන්නේ නැද්ද? යනවා. උදව් කරන්න යන්නේ නැද්ද? උදව් කරන්න යනවා. අපි කියමු අපේ දැන් ආතේ කීයක්වත් නැහැ. අපි ණයට හරි අරගෙන යන්නේ නැද්ද? යනවා. ඥාති ව්‍යසන එනවා. ඥාති ව්‍යසනයේදී අපි දුක්ුණා, හඬා වැළපුණා, ශෝක කරා, ඒ වෙනුවෙන් මහන්සි වුණා. එහෙම වුණ නැද්ද පින්වත්නි? එහෙම වුණා. එතකොට ඥාති සම්පත ලැබෙද්දී, ඥාති සම්පත ලැබෙද්දී අපි ඔන්න ඥාති සම්පත් හෙව්වා. හොයද්දී සතුටු වුණා ලැබෙනකොට. ඥාති ව්‍යසනයේදී දුක්ුණා, හඬා වැළපුණා, ශෝක කරා, ඒ වෙනුවෙන් මහන්සි වුණා. භෝග ව්‍යසනේන, භෝග කියන්නේ දැන් අපේ භෝග මොකක් හරි ඒවට කරදර ඉන්න පුළුවන්. දැන් ඔන්න ගම් වතුරක් ඇවිල්ලා අපි හදාගත්ත ගේ පැද කඩන් යන්න බැරිද? පුළුවන්. ඊට පස්සේ හොර හතුරු ඇවිල්ලා අපි හොයාගත්ත දේවල් කුදගෙන යන්න බැරිද? පුළුවන්. නියගයක් ඇවිල්ලා අපි වගා කරපු කුඹුර පාළු වෙලා යන්න බැරිද? පාළු යන්න පුළුවන්. එතකොට අපි කියමු අපේ ගෙදර තිබ්බ බඩු මූණු ටික හොරු ඇවිල්ලා පැහැරගෙන ගියා. අපි දැන් නිකන් ඉන්නවද? නෑ. අපි දුක් වෙලා විතරක් නිකන් ඉන්නවද? නෑ. අපි නැතිවෙච්ච සම්පත ඇති කරගන්න මහන්සි ගන්න නැද්ද? මහන්සි ගන්නවා. පොලිසිය ගානේ යනවා. කවුද හොරා? මොනා කොහෙද තින්නේ මු කියන අල්ලන්ට. වෙන්නේ නැද්ද? වෙනවා. දැන් අපි කියමු කොන්න ගම් වතුරක් ඇවිල්ලා ගෙදර කඩන් ගියා කියලා. එකෝ නාය ගිහිල්ලා දැන් වේල කඩන් ඇවිල්ලා ගෙදර අනතුරක් වුණා කියලා. අඬා දොඩලා දුක් කියලා විතරක් නිකන් ඉන්නේ නැහනේ අපිනේ. අපි ගෙදර ගොඩනගා ගන්නට ආයේ මහන්සි වෙනව නේද? මහන්සි වෙනව. එතකොට පින්වත්නි අපිට ඥාති සම්පත් ලැබෙද්දී අපි සතුටු වුණා. ඥාති විපත් එද්දී දුක් වුණා. ඒ දුක් වෙලා ඒ වෙනුවෙන් කටයුතු කරා, මහන්සි වුණා, වියපැහැදම් කරා. භෝග සම්පත් උපයන්ට මහන්සි වෙද්දී භෝග සම්පත් ලැබුණා. ඒ වෙනු එතකොට අපි සතුටු වුණා. සතුටු වුණා. දැන් භෝග විපත්තේදී ඒ වෙනුවෙන් කඩලා දොඩලා දුක් කියලා විතරක් නිකන් ඉන්නේ. ඒ නැතිවෙච්ච භෝග සම්පත් උපයගන්ට ආයි මහන්සි වුණා. අපිට රෝග ව්‍යසන එනවා. දැන් ඔන්න කියනවා පිළිකාවක්. දැන් අපි ඔය ලෙඩේ සනීප කරගන්න මහන්සි වෙන්නේ නැද්ද? මේ රටේ බෑ අසවල් රටට ඵලයන් කියනවා. අපි තියෙන ඉඩ කඩන් ටික උකස් කළා හරි යන්නේ නැද්ද? මොකක් පිණිසද? නිරෝගී සම්පත ඇති කරගන්න. එතකොට පින්වන්ති අපි නිරෝගී සම්පත්තිය තියෙද්දී අපි සතුටු වුණා. රෝග විපත්තිද්දී අපි දුක් වුණා, හඬා වැළපුණා, ශෝක කරා. එතකින් නතර වුණේ නැතිවෙත් රෝග නිරෝගී සම්පත ඇති කරගන්නට මහන්සි වුණා, වියදම් කරා, කාලය කැප කරා. සීල විපතුත් වෙනවා පින්වත්නි. සීල විපත් වෙනකොට අපි සීලය ගැන අවබෝධයකින් හිටියේ නැත්තම්, සීලය ගැන අවධානයෙන් හිටියේ නැත්තම් සීල විපත් වෙනකොට අපි දන්නේවත් නැහැ. දෘෂ්ටි විපත්වලට වැටෙනවා පින්නත්. දෘෂ්ටි විපත්වලට වැටෙනකොට අපි සමහර ඒවා දන්නේවත් නැහැ. හැබැයි අපි භෝග සම්පතින් සතුටු වුණා, ඥාති සම්පතින් සතුටු වුණා, නිරෝගී සම්පතින් සතුටු වුණා, සීල සම්පතින් සතුටු වෙච්ච කෙනෙක් හොයාගන්න නැහැ. නිවාඩු පාඩුවක් ලැබෙනකම් බලන් ඉන්නවා, පොයේ දවසට සිල් ගන්න නැතුව ඇවිදින්න යන්න. සම්පත ගැන අවබෝධයක් නැහැ. ඒ සම්පත මැත්තේ අපිට උපකාර වෙනවා. අරතුණු උපකාර කරන්නේත් නෑ මත්තේ. මේ ලෝකේ දාල යනවා. දාල යන ටිකට හොඳට මහන්සි වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කෙනෙක්ට කොයිතරම් ඥාති ව්‍යසනාවත්, භෝග ව්‍යසනාවත්, රෝග ව්‍යසනාවත් ඒ නිසා යා දුගති යන්නේ නෑ. ඇයි ඒ? ඒවා මේ ලෝකේ අතහැරලා යන දේවල්. හැබැයි සීල ව්‍යසනයට පත් වුණොත්, සීලේ පළුදු වුණොත්, සිල් කැඩුනොත්, දිට්ඨි ව්‍යසනං දෘෂ්ටිය අපිරිසිදු වුණොත්, ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික වුණොත්, ඔය දෙක නිසා යා දුගති යනවා කියනවා.
සීල විපත නිසාත් දෘෂ්ටි විපත්ති නිසාත්. එතකොට අර තුනට මහන්සි වෙනවා අපි මේ ලෝකේ ගොඩාක් ඇවිල්ලා. නේ? ඒ තුනට මහන්සි වෙලා උපේලා මේ ඔක්කොම මේ දාලා යනවා. අරගෙන යන්න තියෙනවා පින්වත් නී සම්පත් දෙකක්. සීල සම්පත, දෘෂ්ටි සම්පත්තිය. හැබැයි අපි මහන්සි වෙන්නේ නැහැ දෙක උපයන්ට. ඒක සම්පතක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කර අර මේ කෙනෙක්ට මේ මේ ඥාති ව්‍යසන කියන්නේ අපි කියමු ඥාතින් කවුරුත් නැහැ. භෝග වේසන කියන්නේ සාතේ මිටේ කීයක්වත් නැහැ. හිඟමනින් යැපෙන්නේ. රෝග වේසන හැමදාම ලෙඩා දුක. මුඛාකර ලෙඩ. හැබැයි ওই තුරු නැතුණාට මෙයා තුල තියෙනවා සීල සම්පතක් දෘෂ්ටි සම්පත්තිය. ඒ නිසා මැරුණාට පස්සේ මෙයා සුගති ලෝකෙ උපදිනවා. හේතුව මොකද? අරගෙන යන්න දෙයක් මෙයා තුල තිබ්බා. අනිත් හැම දෙයක්ම පින්නත් නේ අපි මේ ලෝකෙන් සමු ගන්නකොට අතහැරලා යනවා. ඒ නිසා අපිට හැබැයිම රැකවරණය සලසන සම්පත් දෙක තමයි සීල සම්පත, දෘෂ්ටි සම්පත්තිය. අපි අර දේවල් වලට මහන්සි වෙන්න ඕනි. හැබැයි ඒ දේවල් වලටත් වඩා ගොඩක් මහන්සි වෙන්න ඕන අපි මේ දෙකට. අපි කියමු ඔන්න ළමෙක් උපන්දා ඉඳන් දැන් අවුරුදු 3න් 4න් අකුරු කියපු දවසේ ඉඳන් එයා මහන්සි වෙන්නේ භෝග සම්පත් උපයන්ට. හැබැයි මරණකට ওই ටික දාලා යනවා. නමුත් සීල සම්පත උපයන්ට අපි ඒ තරම් මහන්සි වෙලා තියෙනවද? හිතලා බලන්න අවුරුදු 50 60ක් ජීවත් වෙත් ඔබ මේ අවුරුදු 50 60ට අවුරුද්දකට එකපාරක් සිල් ගත්තොත් 60 පාරක් දැන් සිල් දරන් තියෙන්න ඕන. හතර පොයෙටම සිල් ගත්ත කෙනෙක් හිටියොත් එහෙම දැන් 240 ගමනක් සිල් දරන් තියෙන්න ඕන අවුරුදු 60ට. බලන්න එහෙම වෙලා තියෙනවද කියලා. නෑනේ. සමහර කට්ටිය හම්බෙලා තියෙන පින්නක් නේ. ඉස්කෝලේ පොන්චි කාලේ යනකොට ඉස්කෝලේ සිල් සමාදන් වුණාට පස්සේ ආයේ කවදාකවත් සිල් සමාදන් වෙලා නෑ. උපෝසත සිල් සමාදන් වෙලා නෑ කවදාකවත්. මේ අවුරුදු 30 35 40 ළමයි. තරුණයෝ. එහෙම අය ඉන්නවා මේ ලෝකේ. සම්පත වෙනුවෙන් මහන්සි වෙලා නැහැ. ඇත්තටම පින්නන්ත මේ මේ උපෝසත සිල් සමාදන් වෙන්න ඕනේ කියන එකක් නෑ. කෙනෙක් ජීවිතේ අවංකව සිල් රකින්නවා නම්, පන්සිල් රකින්නවා නම්, එයාට ওই සම්පත අමුතුවෙන් උපයා ගන්නට මහන්සි වෙන්න දෙයක් නෑ. ඒ සම්පත තුල එයා වාසය කරනවා නම්. හැබැයි පින්නත් මේ ලෝකේ එහෙම නෙමෙයි. ලෝකයේ තියෙන්නේ මේ සම්පත ඇති කරගන්න පැත්තේම නෙමෙයි. ඒ ඇති කරගන්න උදව් කරන පැත්තේ නෙමෙයි. ගොඩාක් තියෙන්නේ මේ සම්පත විනාශ කරන්න තියෙන පැත්තේ. අපේ යාළු මිත්‍රයෝ වේවා අනිත් හැම දෙම අපිට අපේ මේ සීල සම්පත, දෘෂ්ටි සම්පත්‍ය ඇති කරගන්න උදව්වක් පිණිස නෙමෙයි තියෙන්නේ. ඒක විනාශය පිණිස තමයි ගොඩාක්ම තියෙන්නේ. ඉනිසා මරණින් මත්තේ අපිට තියෙන සම්පත, සම්පත කිව්වේ සැප ඇති කළා දෙන දේ. සීල සම්පත, දෘෂ්ටි සම්පත්තිය. ගොඩාක් මහන්සි වෙන්න ඕන අපි. අර තුනටත් වඩා. ඒ නිසා පින්වත්නි අපි මේ මනුස්ස ජීවිතේ ගොඩාක් මහන්සි වෙනවා සම්පත් උපයන්ට. ඒ සම්පත් දෙක අතර මෙන්න මේ සීල සම්පතටත් දෘෂ්ටි සම්පත්තියටත් ඔබ ප්‍රධාන තැනක් දෙන්න ඕන. මූලික තැනක් දෙන්න ඕන. ඔය දෙකේ පිහිටලා අපිට පුළුවන් භෝග සම්පත් උපයන්ට. ඔය දෙකේ පිහිටලා අපිට පුළුවන් ඥාති සම්පත් උපයන්ට. ඔය දෙකේ පිහිටලා අපිට පුළුවන් නිරෝගී සම්පත් ඇති කරගන්න. ඔය දෙකේ පිහිටලා. ඔය දෙකේ පිහිටියට පස්සේ අර තුනත් ලැබෙනවා ගොඩක්. දැන් අපි ගත්තොත් එහෙම හොන සිල්වත් මිනිසෙක් ඉන්නවා. දැන් මෙයා ව්‍යාපාරයක් කරනවා. දැන් ව්‍යාපාරයක් කරනකොට දැන් මෙයා හොරකම් නැහැ, බොරු නැහැ, වංචා නැහැ කියලා දන්නවා අනිත් කට්ටිය.
එතකොට දැන් මෙයාගේ මේ ව්‍යාපාරයට ඔන්න ඒ කට්ටියත් ආයෝජනය කරනවා. ඒ කට්ටියත් උදව් කරනවා. නේ? ඒ කට්ටියත් උපකාර කරනවා. මොකද දන්නවා මෙයා මේවා විනාශ කරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. ඒ නිසා මේකෙන් අපිටත් යහපතක් එනවා. බලන්න එතකොට ඒක උපයන්න පුළුවන් නේ Tamanට. දැන් ඔන්න සිල්වත් මිනිසෙක් අරක්කු බොන්නේ නැතුව ඉන්නවා. දැන් බලන්න කොමියාට නිරෝගී සම්පatti ලැබෙන්නේ නැද්ද ඒ නිසා? ලැබෙනවානේ. ලෙඩ දුක් අඩුයි. සුවසේ වාසය කරනවා. එතකොට බලන්න ওই දෙක තුල පිහිටියොත් අර තුනත් ලැබෙනවා අපිට. ඒ නිසා මේ සම්පත් පහ අතර වැදගත්ම සම්පත් දෙක තමයි ඔන්න ඔය සම්පත් දෙක. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සීල දැන් සීල සම්පත දෘෂ්ටි සම්පත්තියත් නැති වුණොත් එහෙම දුගති යනවනේ කිව්වේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ දෘෂ්ටි විපත් වලට වැටුනොත් උපත් දෙකයි තියෙන්නේ කියන ඊළඟ ජීවිතේ. එක්කෝ නිරේ එක්කෝ තිරිසන් ලෝකේ කියන. ඊටදා එක උපතක්වත් බුදු වෙසින් මම දකින්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වත්නි අපි අපේ ජීවිතේ මේ මහන්සි වෙන අපි භෝග සම්පත් උපයන්ට ඥාති සම්පත් උපයන්ට නිරෝගී සම්පත් උපයන්ට මහන්සි වෙනවා වගේම සීල සම්පත් උපයන්ට අපි මහන්සි වෙන්න ඕන ඥාති සම්පත් උපයන්ට දෘෂ්ටි සම්පත් උපයන්ට මහන්සි වෙන්න ඕන ආනේ සම්පත් දෙක අපි මේ ලෝකෙන් පරලෝකයට යනකොට අපිට සැපවත් ජීවිතයක් අත්කල දෙවි. ඉතින් මේ තමයි පින්වත්නි අංගුත්තර නිකායේ සඳහන් වන සම්පදා සූත්‍රය. ඒ ඇසුරින් තමයි මේ ධර්මයේ දේශනා කරේ. ඉතින් මේ සම්පදා සූත්‍රයේ සඳහන් වන පරිදි ඔබටත් මටත් මේ ජීවිතේ වටිනා කියන සම්පත් උපදවාගෙන මෙලොව පරලොව ජීවිත සැපවත් කරගන්නට වාසනාව ලැබේවා. මේ දහම අපිට උතුම් ධර්මය අවබෝධ කරගන්නටත් උපකාර වේවා. සාදු සාදු සාදු. රැස්කර සියලු පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියෝ සතුට සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය ගෞතම බුදුසසුනේ දියුණුව දෙසා සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් ධර්මාබෝධය පිණිස මේ සියලු පින් උපකාර දීවා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනා අසපවාසී රටලෝක වාසී ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ස්වාමීන් වහන්සේලාටත් උතුම් ධර්මාබෝධය පිණිස මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලොව යන්ට දුණු සරත් එදුරු සිරිය පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශාම්‍යා නිර්මලි මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ටියුෂන් සිල්වා මහත්මා ඇතුළු මේ අද දායකත්වයේ දරපු තුසිනී චන්දිමා මහත්මිය නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් නිමන්ති සිල්වා මහත්මිය නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙලා හැම දෙනාගේම පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම 2024 සැප්තැම්බර් මාස 29 වන දිනට ජන්මදිනය යෙදিলা තින චමින්ද කුලතුංග මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. තොසිනී එදුන් සූරිය මහත්මියටත් ඒ වගේම සැප්තැම්බර් මාස 23 වන දින ජන්මදිනයේ සැමරු අමීන් කුලතුංග පුතණුවන්ටත් මේ පින් අනුමෝදන් වෙලා තුනුරුනේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා දිගාසිරි සම්පත් සැලසේවා කරන කියන සියලු ධාර්මික කටයුතු සාර්ථක වේවා. ඒ වගේම ෂෙහානී දියණියගේ සහ මනුෂ්‍ය පුතණුවන්ගේට
තත් මේ පින් අනුමෝදන් වෙලා ඒ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම පිණිස මේ සියලු පින් උපකාර වේවා. ඒ වගේම තමින්ද කුලතුංග මහත්මාගේ සුජීවත්ව සිටින දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මානේ ලොකු අම්මාටත් ෂර්ල් බාප්පාටත් ඉතාලියේ පදිංචි හිමාෂ ඒ වගේම මහීෂ යන පුතුන් දෙදෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඕස්ට්‍රේලියාවේ පදිංචි රිතුෂ් සහ සායා යන දූ දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිමන්තේ සිල්වා මහත්මීගේ පවුලේ සිරු දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. හැම දෙනාම නිදුක් නීරෝගී සුවපත් භාවයේ දිගා සිරි සම්පත් ලබත්වා. කරන කියන ධාර්මික සියලු කටයුතු සාර්ථක වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත් වේවා. ඒ වගේම දායකත්වයේ දැක්ව තුෂිනි චන්දිමා මහත්මියත් හා නිමන්තීද සිල්වා මහත්මිය ඇතුළු උදව් උපකාර කර සියලු දෙනාට පවුලේ සියලු දෙනාට දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙලා හැම දෙනාට නිරතුරු උතුම් කල්න මිතුර සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධී පිණිසත් මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජික ආවන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාටත් මේ පින් බලෙන් ගෞතම බුදු සසුනේ උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබීවා. සාදු සාදු සාදු. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.